බැලුව බැලමට හරි සාධාරණයි. ඇයි? වැඩියෙන් අයිති තියෙන 225ට නැත්තම් එළින කෝටි ගාණක් ජනතාවටද? කෝටි ගාණක් ජනතාවට. අපිට නැයිති තියෙන අපි ගන්න තීන්දුව ගන්න. ඡන්ද සලකුණවත් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. ඒ නිසා අර එල්ලල තිබිච්ච කලය ඇතුලේ ඇසිඩ් දාලා තිබුණා. හැබැයි රෝහණ විජේවීර මහත්මයා, සිරිමා බණ්ඩාරනායක මහත්මියලත් එක්ක එක පෙළට හිට ගන්නවා. එන්න නොදී ඉන්න එක පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න එදා ජනමත විචාරණයට විරුද්ධ වෙච්ච දිනේෂ් කුණුවර්ධන අගමැතිතුමා ඇතුළු බොහෝ දෙනාගේ වගකීම. අයිවන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා කොළඹට විතරක් නෙමෙයි හැමතැනටම වහිනවා මගේ පිටිපස්සෙත් වහිනවා මම දැන් ඔබට පේනවාද කියලා හැබැයි શબ્දේ එනවා ඇති වෙයි බින්දු වැටෙන શબ્දේ ඒක ටිකක් පොඩි බින්දුත් නෙමෙයි ටික ලොකු බින්දු වැටෙන සයිදී අර අපි කියන්නේ මොරසූර නෙමෙයි දොඹගෙඩි වගේ වෙහි වැටෙනවා කියලා මදටිය ඔලිඳ වෙනුවට දොඹගෙඩි විතර වෙහි වහිනවා විශේෂ අගනුවර ආසන්නයේ වැස ටිකක් තදින්ම තියෙනවා රට පුරත් තදින් තියෙනවා ඒ විතරක් නෙමෙයි නායෑම අවදානම් නායෑම ගම් වතුර අවදානම් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතරේ තමයි අපි මාතෘකාවක් වෙනස් මාතෘකාවක් තෝරගත්තේ ජනමත විචාරණය. දැන් ජනමත විචාරණයක් වගේ දෙයක් මේ වැස්ස තියෙන දවසක අද වගේ කාලෙක තෝරගත්තේ මොකද කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. හිතෙන්න එකට උත්තරේ අපි අන්තිමට ගමු. ඊට කලින් අපි පටකමු 1982. 1982 කියන්නේ 1967 විතර ඉපදිච්ච ළමයෙකුට අවුරුදු 15ක් විතර වයස. ඉතින් අවුරුදු 15 කුඩා දරුවෙකුට පොඩි නැයි ස්කෝලේ 8-9 විතර දරුවෙකුට අත්දැකීමක් තියෙනවා මතකයක් තියෙනවා ලාම්පු සහ කලගෙඩි සෙල්ලමක් පිළිබඳව. ජයර් ජයවර්ධන මහත්මයා ජනාධිපති වෙලා ඊට පස්සේ ඔහුගේ ජයග්‍රහණින් පස්සේ 78 තියන්න තිබ්බ ඡන්දයක් කල් දාන්න ඉල්ලනවා ජනමත විචාරණයක්. ඒ ජනමත විචාරණයට එන්න කලින් පාර්ලිමේන්තුවට ජනමත විචාරණය පිළිබඳ පනතක් ගේනවා. ඒක පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරගන්නවා. ඒ සම්මත කරගෙන ඔක්කොම කලබ ගෑණිවරුනාට පස්සේ තමයි ජනමත විචාරණය තියන්නේ ලංකාවේ පළවෙනි සහ එකම, ඒ කියන්නේ එච්චරයි තාම තව එකක් තිබුණේ නැහැ. ජනමත විචාරණ ලංකාවේ තියෙන ලාම්පු කලගෙඩි සෙල්ලම කියලා තමයි දේශපාලනයේ අතීත කතා දන්න බොහෝ දෙනා කියන්නේ. 1982 ඔක්තෝබර් 20 වෙනිදා පැවති ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරණයට තියන්න කලින් 82 ඔක්තෝබර් 20 තියන්න ජනාධිපතිවරණය තියන්න කලින් 77 ජූලි 21 වෙනිදා ජයර් ජයවර්ධන මහත්මයා අපි මුලින් කිව්වා 6-5ක බලය ගන්න එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ ඊට පස්සේ ජයර් ජයවර්ධන මහත්මයා ඒ වෙනකොට 159යි 52.9යි එක ඡන්ද ප්‍රමාණයක් හම් වෙනවා ඉතින් ඒ බලයක් එක්කලා තමයි ඔහු පාර්ලිමේන්තුව ගෙනියන්නේ ඊට පස්සේ 1982 මේ සමහර දින මතක හිටින්නේ නැහැ සමහර වෙලාවට මතක හිටින්නේ නැති එක ස්වභාවයක් වයසට යනකොට සමහර අය හිතාමතාම මතක කරනවා ඒවට කියන අපි දේශපාලන ඩිමෙන්ෂියා කියලා පොලිටිකල් ඩිමෙන්ෂියා කියන්නේ දේශපාලනික සමහර දේවල් අමතක කරන සමහර අයට ඔය තියෙන සමහර කාල මතකයි සමහර ඒවා මතක නැහැ සමහර අය කරපු දේවල් මතකයි සමහර අය කරපු දේවල් අමතකයි ඒකට තියෙන දේශපාලන ඩිමෙන්ෂියාව කෙටි කාලින මතකය අමතක වීම ඉතින් මේ කියන්නේ අපිටත් ඒක සමහර වෙලාවට තියෙන නිසා තමයි දින දාතන් අමතක වීම තියෙනවා ඒ තමයි මේ දින දාතන් පිළිබඳ පුටා ගැනීම කරේ කොහොම වුණත් 82 නොවැම්බර් 4 වෙනිදා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 4 වෙනි සංශෝධනය දැන් මේ ගේන්න හදන්නේ 22 නේ ගේයිද නැද්ද ගේන්න පුළුවන් ඒද බැරිද කියන එක වෙනත් දෙයක් 22 මේ ගේන්න හදන්නේ මේ කියන්නේ 4 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ඒකෙදි තිබුණේ මේ සංශෝධනයෙන් කියවුනේ කලින් විසුරු ආහාරණු ලැබුවොත් මිස ප්‍රථම පාර්ලිමේන්තුවේ 1989 අගෝස්තු මාස 4 වෙනි දින දක්වා පරපවක් නේ කියන්නේ කලින් විසිරුවේ නැත්තම් 89 අගෝස්තු 4 වෙනිකන් පාර්ලිමේන්තුව තියෙනවා ඊට වඩා දීර්ඝ කාලයක් තියෙන්නේ නැහැ නොපවත්වන්නේ ඊට වඩා දීර්ඝ කාලයක් නොපවත්වන්නේ එයින් පසු පාර්ලිමේන්තුව විසිරුණා ඇත කියලා තමයි ගේන්නේ සංශෝධනය මේ ව්‍යවස්ථා සංශෝධනය ආරමුණු වුණේ 1983 දී පැවැත්විය යුතු මහමැතිවරණයේ නොනවත්වා තවත් අවුරුදු 6ක් තියාගන්න. ඒ කියන්නේ ඡන්දේ තියන්නේ නැහැ. තියන්න තිබ්බ ඡන්දේ ජයර් ජයවර්ධන මහත්මයා ඒක තියන්නේ නැතුව ඡන්දේ කල් දා ගන්නවා. ඒ තියෙන 6-5 පාර්ලිමේන්තුවම දිගටම ගේන්න තමයි ජයර් ජයවර්ධන මහත්මයාට ඕනනේ. ඒකල තමයි මේ කියන සංශෝධනය ගේන්නේ. 82 නොවැම්බර් 4 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමු මේ ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයේ මේ 4 වෙනි සංශෝධනයේ 3/10කට වැඩි ඡන්දයෙන් සම්මත වුණා. පාර්ලිමේන්තුවේ ඒ වෙනකොටත් ඒගොල්ලන්ට 6-5ක් තිබුණා. 3/10 ගන්න එක සාමාන්‍ය දෙයක්. 3/10කට වඩා වැඩි ඡන්දයෙන් මේ සංශෝධනය සම්මත කරගත්ත ජයර් ජයවර්ධන මහත්මයා මතක තියාගන්න ජයර් ජයවර්ධන මහත්මයාත් ඒ පාර්ලිමේන්තුවේ හිටියා. ඒ විතරක් නෙමෙයි ආර් ප්‍රේමදාස මහත්මයා දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ තාත්තා ගාමිණීසනායක මහත්මයා නවීන් දිසානායක සහ මයන්ත දිසානායක කියන මහත්වරුන්ගේ තාත්තලා මේ උඟක් පුතුන්ගේ තාත්තලා මේ කියන පාර්ලිමේන්තුවේ නියෝජනය කරා ඒ කාලෙදි මේ සිද්ධියට අදාළව 1975 දී පාර්ලිමේන්තුව වසර දෙකකින් දීර්ඝ කිරීමට සහාය පළ කිරීමට තමන් පෙරදී ක්‍රියා කළ බැවින් ඒ කියන්නේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව තමන්ගේ පාර්ලිමේන්තු කාලයේ 1975 දී පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න තිබුණ කාලය ඉවර වෙලා නමුත් සිරිමා බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ ආණ්ඩුව මේක තව අවුරුදු දෙකකින් දික් කරගත්තා ඒ නිසා ඒක දික් කරගන්න පක්ෂ වුණා සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව
ini sama mekian asu deke November 4 ini diripat kalau me parlemen sanksodin ini tamangge pakshe unat mekar viruduna Sri Lanka Rajas Paksa viruduna ada Maitri Pala Sena naik mahatmya Sri Lanka Rajas Paksa ini ujian ini kerbo Maitri Pala Sena naik mahatmya parlemen itu dikuwa mama hatta pahai di parlemen itu kalle dirikhalgan de atau isu ini sa mata sadachara atmakai tiaknya jar jawardan mahatmya genalatiena me parlemen itu kalle dirikhalgan nikade atau usan netu ini kele Maitri Pala Sri Sena mahatmya hebe ini atre demalek satu yukti berumur parlemen itu nyiujin ekarbo, evan kor parlemen itu, wipakshya vidhya kiat kerbo, demal ek satu yukti berumur, tamangge pakshya me panatara virudhai kela, ar Amir Telingam mahatmya parlemen itu prakashya kala hebe, chandi vimasanne vela, avedi parlemen itu etule demal ek satu yukti berumur, chandi edi men, vela kisi dia, me tamam apikian me, janamata vicharana panata pilibanda podi itihasa katawa. Ilang ada panata pilihan dewa, mereka gias sestadi karena dia anggie Sri Lanka ini aspaksi, even kau hitapu emiti berik kena hatta samagi perumun andu kali hitapu Felix Dash Bandar naik matme, Felix Dash Bandar naik matme, itamat prakatai, ekdas misi hatta eke aragale mardane kirim sambanding, ana panat tadalai hi bara aragene, mlece mardane gina putgile hadiade, ohu mereka da virud dewa usabi anawa. Sesadi karena itu, nah itu pas sesadi karena di gear pas mereka sesadi karena itu induk kami nawa, minisu karuan hadirnya kini sesadi karena, purna minisnya mandlegin lebih itu punya bedunuti induk, ke bedunuti induk tekkala, mereka ketum pata, janamata bicara na ketum pata, parlemen itu tuh nendekin samatuna ata ban, janamata bicara ni kadah, yang nuni kela kieno, itu mah parlemen itu kalau demi sambandin, parlemen itu nishita dinieri tiyan netu kalau demi sambandin, ena parlemen itu samat karena panat sambandin sesadi karena tirne wenne bedunu tinduwak onge tirne wenne meka janamata vicharanayakata yanna one kiyana eka me shrestha adhikarana tindu sambandhayen evene kota hiti agrama nishkarawaraya Neville Summercone mahatmaya sambandhayen visheshayak karanna one kiyanna one visheshayen sandahan karanna one ohuwa me rate agrama nishkarawaraya hadiyata pat kare J.R. Jayawardena mahatmaya habai Neville Summercone mahatmayata api kiyanne mokak deka kiyanne deshapalana kasherukawa kondak tibuna me J.R. Jayawardena visin genapu yojanawa ta ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය නොදී ඉන්න. එනිසා ඔවුන් බෙදුණු තීන්දුවක් ආවා. බෙදුණු තීන්දුවත් එක්කලා අග්‍රවිශ්කාර නෙවිල් සමරකෝන්, ඩිවිමල රත්න, SBSC රත්වත් යන විශ්කාරගුණේ තීරණ උනේ සංශෝධනයට ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනි. එනිසා මේක මේ 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 විදිහට ඡන්දේ කල් දාන්න පාර්ලිමේන්තුවේ 3-2 සම්මත උනාට ඉඩ දෙන්න බෑයි කියලා. මේ එක්කලම මේ සම්බන්ධයෙන් එන ගැසන් නිවේදනයේ මේකට පළ වෙනවා. ඒ කියන්නේ මේකට දැන් ඡන්දයකට යන්න වෙනවා. ඒ ඡන්දයකට යනකොට ප්‍රධාන විපක්ෂයේ ඇතුළු ප්‍රධාන විපක්ෂයේ වෙනකොට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ Amir Telingam මහත්මයාගේ ඒ ප්‍රධාන විපක්ෂය ඇතුළු කණ්ඩායම් ගණනාවක් දේශපාලන පක්ෂ 11 ලියාපදිංචි දේශපාලන පක්ෂ 11 මේකට විරුද්ධ සටනට එනවා. ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එක පැත්තකින් තනියෙන් ඉන්නවා. ඔහුට විරුද්ධ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණ කල් දෙමීමට එරෙහිව මහජනයාගේ අයිතිය වෙනුවෙන් පරස්පරතා තිබුණ දේශපාලන පක්ෂ 11ක් පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ 11 මේකට එරෙහිව සිටිනේ දේශපාලන පක්ෂ 11 තමයි සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය, ලංකා කම්කරු සංගමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය, ඉලංගේ තමිල් අරසුකච්චි, ලංකා සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ඒ කියන්නේ දිනේෂ් කුණවර්ධන මහත්මය මතක තියාන්න, මහජන එක්සත් පෙරමුණ කියන්නේ දිනේෂ් කුණවර්ධන මහත්මය අගමැති දිනේෂ් කුණවර්ධන මහත්මයාගේ පක්ෂය, නව සම සමාජ පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එක පෙළට හිට ගන්නවා පක්ෂ 11ම මේකට විරුද්ධව ජය ජයවර්ධන මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂය පමණයි මේකට පක්ෂව ඉන්නේ. මේ ජනමත විචාරණය සම්බන්ධයෙන් ඊළඟට සලකුණු දෙකක් තීරණය වෙනවා. ඒ තමයි ලාම්පුව සහ කලගෙඩිය. ලාම්පුව කියන්නේ මැතිවරණයේ කල් දාලා තියෙන පාර්ලිමේන්තුව තවදුරටත් ගෙනියන්න කැමතියි කියන කණ්ඩායමේ සලකුණ. ඊට එරෙහිව නෑ, මැතිවරණයක් තියෙන්න ඕනේ, අපිට අපේ ඡන්ද අයිති ඕනේ, ඒක මහජනයාගේ අයිතියක්, ඒක කොල්ල කන්න කල් දාන්න යටපත් කරන්න දෙන්න බෑ කියපු එක කණ්ඩායම තෝරාගත්තේ කලය. ලාම්පු කලගෙඩි සෙල්ලම කියලා කිව්වේ ඒක තමයි. අවුරුදු 15ක ඔබට මම කිව්වා අවුරුදු 15ක 1967 ඉපදිච්ච කුඩා දරුවෙක් අවුරුදු 15 පාසල් දරුවෙක් ඉස්කෝලේ 8-9 විතර දරුවෙක්. ඒ දරුවට මතකයක් තියෙනවා ඔය රත්නපුර පාරේ. ඒ කියන්නේ කොළඹ රත්නපුර මාර්ගය ඇලියකට පව කරලා ගියාම තියෙනවා පුඩා නගරයක් බෝධිමලුව කියලා. පරකඩුවට මෙහා ඇලියකට එහා ඇලියකට තලා විටිට එහා ඔය බෝධිමලුව කියන නගරේ කුඩා නගරයක්, කුඩා ටවුන් එකක්. කඩපිලක් ඇත්තරම ගත්තාම දකුණු පැත්තේ තියෙනවා සංරක්ෂිත නාගහක්. එතන ඒ බෝධියක් නාගහකේ පන්සලත් එක්කලා වලේ තියෙන පන්සල. ඊට මෙහා පැත්තේ කුඩා හන්දිය තියෙනවා. පල්ලෙහාටත් පාරක් තියෙනවා. තුම්මං හන්දියක් එක ප්‍රධාන පාර පල්ලෙහාට තතුරු පාරක් තියෙනවා. ඔය හන්දියේ එල්ලලා තිබුණා කලගෙඩියක්.
ඉගන්නේ මේ ජනමත විචාරණයට විරුද්ධ අයගේ සලකුණ එල්ලලා තිබුණ ඡන්ද සලකුණ විදිහට කලගෙඩියක් මේ ඡන්ද සලකුණ එල්ලන්නවත් දුන්නේ නැහැ ජේ ආරජවර්ධන මහත්තයාගේ හයෙන් පහ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්මයා විදේශීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යකම් දරපු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මාමණ්ඩි ජේ ආරජවර්ධන මහත්මයා විදායක ජනාධිපතිවරයා හිටියේ තමන්ගේ බලය පාවිච්චි කරපු ආණ්ඩුවේ ඡන්ද සලකුණවත් පාවිච්චි කරන්න දුන්නේ නැහැ එනිසා අර එල්ලලා තිබිච්ච කලය ඇතුලේ ඇසිඩ් දාලා තිබුණා මොකද මේ පැත්ත වඩාත් ප්‍රසිද්ධයි මැනික් වලට වගේම රත්නමුර ආශ්‍රිත ප්‍රසිද්ධයි රබර් කර්මාන්තයෙන් එයායි මේකට ඇසිඩ් දාලා තිබුණා කවුරු හරි මේකට පහර දුන්නොත් ඒ ඇසිඩ් ඇඟට වදින විදියට ඒ තරම් තත්යකට මේක ගියා මේ මේ මැතිවරණ මුළු ජනමත විචාරණේ මේ තරම් තත්යකට ගියා මේක සමාරු කියන ගත්ත ඡන්ද මංකොල්ලයක් කියලා කොහොම වුණත් මේ මේ මැතිවරණයත් එක්කලම ෆීල්ක්ස් ඩැස් බණ්ඩාරනායක මහත්මයා මේ අපි කිව්වා වගේ මේ ගැසට් කරා 1982 නොවැම්බර් 13 වෙනිදා මේ සංශෝධනයට අදාළ කාරණා ගැසට් කරනවා ඒකලම ඔහු අධිකරණයට යනවා අධිකරණ තීන්දුව හම් වෙනවා මේක සම්බන්ධයෙන් ඊළඟට 1982 ඔක්තෝබර් මාසයේ පැවති ජනාධිපතිවරණය අවසන් වෙන විටම ඔය කියන්නේ විජයරජවර්ධන මහත්මයා මේ කාරණේට ඉස්සෙල්ලා 1982 ජනාධිපතිවරණය ජේ ආරජවර්ධන මහත්තයා ජයග්‍රහණය කරනවත් එක්කලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් රත්නසිරි වික්‍රමනායක මහත්මයා දැන් රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සංස්කෘතික කටයුතු භාරය ඇමති විදුර වික්‍රමනායක මහත්මයාගේ තාත්තා ගැන මේ කියන්නේ රත්නසිරි වික්‍රමනායක මහත්මයා වත්තරංගුර ගන්නවා නැක්ස්ලයිට් කුමන්ත්‍රණය යටතේ එක්කලම එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වරාය පොලිසිය රඳව ගන්න යාත්‍රා විජේ කුමාරතුංග මහත්මයා උපලේකම්වරේ විජේ කුමාරතුංග මහත්මයා අපිට විජේ කුමාරතුංග මහත්මයා නැක්සලයිට් චෝදනාවට යටතේ අත්තරන් ගොඩ ගත්තයි කොහොම මීට පෙරත් අපේ අපේ අසන්නෙක් ප්‍රේක්ෂකයෙක් අපි වල්න කෙනෙක් කියලා දෙමුනේ නැහැ ඔහු අත්තරන් ගොතන්නේ ගත්තේ නැක්සලයිට් කුමන්ත්‍රණ යටතේ නොවේ කියලා හැබැයි ඒ වෙනකොටත් ගන්නේ නැක්සලයිට් කුමන්ත්‍රණ යටතේමයි කෙසේ වෙතත් ඒ දෙදෙනාමත් අඩුවෙන් ඉඳද්දී එක මොහොතකදී රත්නසිරි වික්‍රමනායක මහත්මයාව නිදහස් කරනවා හේතුව ප්‍රධාන පක්ෂයක නායකෙක් සිරගත කරලා මේ ජන මත විචාරණේ තියන්න බෑයි කියන අදහසත් එක්කලා ඒ ඔහුව නිදහස් කරත් විජේ කුමාරතුංග මහත්මයාව නිදහස් කරන්නේ ඔහු ජනමත විචාර වේලාවේ ඉන්නේ බන්ධනාගාරගත කළා අත්අඩංගුවේ රඳවාගෙන තමයි තියෙන්නේ මේ ජනමත විචාරණේ තිබ්බ දේ ප්‍රධානම දේ තමයි අර අපි මුලින් කිව්ව දේශපාලන පක්ෂ 11ක් මේකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී හිටිනවා විවිධ මත තිබිච්ච අය උදාහරණයක් හැටියට ෆීල්ක්ස් ඩැස් බණ්ඩාරනායක මහත්මයා කියන්නේ ඒ වෙනකොට තහනම් නොකර තිබුණු ජනතා වික්තු පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලන නිරතවලා හිටපු ජනතා වික්තු පෙරමුණේ සභාපතිවරයා රෝහණ විජේවීර නිර්මාතෘවරයා රෝහණ විජේවීර මහත්මයාට පෞද්ගලිකව නිඳා අපහාස කරපු කෙනෙක්. ඔහු ඇතුළු පක්ෂය තහනම් කරන්න මර්ධනය කරන්න යටපත් කරන්න ගින්නෙන් යකඩෙන් අනබනක් හදපු කෙනා. හැබැයි රෝහණ විජේවීර මහත්මයා ෆීල්ක්ස් ඩැස් බණ්ඩාරනායක මහත්මයාත් එක්කල එක පෙළට හිට ගන්නවා. සිරිමා බණ්ඩාරනායක මහත්මියලත් එක්කල එක පෙළට හිට ගන්නවා. සම සමාජ පක්ෂයත් එක්කල එක පෙළට හිට ගන්නවා. කොමියුනිස්ට් පක්ෂයත් එක්කල එක පෙළට හිට ගන්නවා. අර තියෙන ප්‍රතිවිරෝධතා අවසන් අහෝසි කරලා නෙමෙයි ඒවා තියාගෙන පැත්තකින් තියලා ප්‍රජාතන්ත්‍රවාදී කියන කාරණේ වෙනුවෙන් මේ වෙලාවේදී දේ තමයි මේ කියන පක්ෂ 11ත් එක්කලා එක පෙරමුණට ආවට පස්සේ මේකට තවත් හේතුවක් තිබුණා මේ මැතිවරණය සම්බන්ධයෙන් මේ කණ්ඩායම මේකට එකතු වෙන තමයි මොකද මේ ජනමත විචාරණයේදී බොහෝ ක්‍රියාදරයන් පිරිසක් විපක්ෂයේ බොහෝ ක්‍රියාදරයන් පිරිසක් අත්අඩංගුවට ගත්තා පහර දුන්නා ඔවුන්ට තර්ජනය කරා බලපෑම් කරා ලාම්පු කණ්ඩායමින් ඒ කියන්නේ ජේ.ආර්.ගේ ආණ්ඩුව තවදුරටත් ජන ඡන්දයක් නොතිය ජනතාවගේ මැතිවරණ බලය අහෝසි කරලා ජයර්ගේ ආණ්ඩුව යන්න ඕනේ කියන තැන හිටපු අය අර කණ්ඩායම් වලට පහර දෙන්න පටන් ගත්තා වෙන එකක් තියා ජන ඇත්ත සහ ජනදින කියන පුවත්පත් දෙක සීල් කරා යලිත් මුද්‍රණය කරන්න බැරි වෙන තරමටම අවසානයේදී මෙතරම් ලොකු ප්‍රතිචාරයක් එරෙහි ප්‍රතිචාරයක් එක්කලා ගත්තත් ඡන්දෙදී අවසන් ප්‍රතිඵලය වුණේ ලාම්පුව දිනනවා 31,41,223ක් අරගෙන ඒකට විරුද්ධව කලගෙඩිය 26,05,983ක් ලබා ගන්නවා ඡන්ද 21,456ක් ඡන්ද 21,456ක් ප්‍රතික්ෂේප වෙච්ච ඡන්ද බවට පත් වෙන වැඩි ඡන්ද 535,240කින් ජයර්ජවර්ධනගේ අර කියන හිතුවක්කාරී තීරණය තමන්ට හිමි ඡන්දයිතිය එපා කියලා ජනතාවක් විසින් ජයර්ගේ තීන්දුව අවස්ථාව ලබා දෙනවා ඡන්ද මැතිවරණය කල් දාන්නේ. හැබැයි මේ ප්‍රතිඵලයත් එක්කලා ආණ්ඩුව නියෝජනය කරපු ජයර්ජාවර්ධන මහත්මයා එක්සත් ජාතික පක්ෂය බලය අරගත්ත මැතිවරණ වලින් මැතිවරණ කොට්ටාස වෙනකොට තිබුණේ මැතිවරණ කොට්ටාස ගණන් 168න් 48ක්
පරාජයට පත් වෙනවා. මැතිවරණ කොට්ටාස 48ක ජනතාව තීන්දුව කරනවා නෑ ජේ.ආර්. රෝය වැරදි. ඔයාට ඕන වුණ හිතුවක් තර තීන්දුව වලට ඉඩ දෙන්න බෑ අපි. අපි මේ තීන්දුවට වැරදි කියලා. ඒ තමයි කෝට්ටේ, කඩුවෙල, මහරගම, කැස්බෑව, ගම්පහ, මහර, පානදොර, මතුගම, කළුතර, බේරුවල, අගලවත්ත, කුණ්ඩසාලේ, බලපිටිය, අම්බලංගොඩ, බද්දේගම, රත්ගම, ගාල්ල, අක්මීමන, හබරාදුව, හක්මන, කඹුරුපිටිය, දෙවිනුවර, මාතර. ඇයි මේවා කියන්නේ? මේ නල් ලිස්ට් එක කියන්නේ හොඳට අහන් ඉන්න ආයසරයක් වුණා රිවයින් කරලා බලන්න ඔබ නියෝජනය කරන මේ ආසනේ නම් ඉතාමත් ඓතිහාසිකව වැදගත්කමක් වෙන ඔබේ වැඩිහිටියන් කරපු කාර්යය තව දුරටත් ඉස්සරහට ගෙනියන්න. ඒක අපි තව ටිකකින් කියන්න. මුල්ගිරිකර කිව්වා බෙලියත්ත තංගල්ල තිස්ස මහරාමේ කයිට්ස් වඩුකොඩේ මණිපයි කංකසන්තරේ කෝපයි උඩුපිලි පේදුරුතුඩ චවකච්චේරි නල්ලූර් යාපනයේ කිලිනොච්චි මන්නාරම වවුනියාව මුලතිව් කල්ගොඩා මඩකලපු පදිරිප්පු තිරුකුණාමලේ මුතුර් ඇහැලියගොඩ සහ ගලිගමුව. මේක විශේෂත්වයක් තියෙන. ඒ තමයි මේ තෙන්දී දෙමළ ජනයා නියෝජනය කරපු මැතිවරණ බල ප්‍රදේශ 14ක් විතර සම්පූර්ණයෙන්ම ජේ.ආර්. ජයවර්ධනගේ පාලනයට එරෙහිව ඡන්දය දුන්නේ. ද්‍රවිඩ එක්සත් වෙනු විමුක්ති වෙරමුණ තමන්ට බලය තිබුණු තැන්වලදී ඔවුන් ජේ.ආර්. ගේ මේ කියන ඒකාධිපති වියරෝට විරුද්ධව පාලනය කරා. තමන්ගේ ජනතාව මෙහෙව්වා ඒකට විරුද්ධව ඡන්දය දෙන්න. එක්කලම 1981 මේ මෙතිවරණේ තියෙන 1981 අංක 4 දරන ජනමත විචාරණ පනතට අනුව. මේ තමයි අවුරුදු ගානකට කලින් ඉතිහාස කතාව. 82 මැතිවරණ කල් දෙමීමේ ප්‍රතිඵලයේ ඉවරුනේ කොතෙන්දද? 1989 ආයෙ මැතිවරණයක් තියෙනකම්. එතකන් මැතිවරණයක් තිබෙන්නේ මේ රටේ. එතකන් මහා මැතිවරණයක් තිබෙන්නේ මේ රටේ. ජයට පුළුවන් වුණා තමන් ගහෙන් පහේ බලය අරගෙන මේ ආණ්ඩුව ගෙනියන්න. ජය විතර නෙමෙයි ආර් ප්‍රේමදාස මහත්මයාත් පස්සේ කාලෙක. ප්‍රතිඵලයේ මොකක්ද උනේ? මේ රට ලේ විලක් වෙච්ච එක. නිසි කාලෙදී ජනතාවට තමන්ගේ නියෝජිතයන් පත් කරගන්න තියෙන අයිති අහෝසු වුණාට පස්සේ එතනින් එහා තිබුණේ දෑත් බැඳපු, ඇස් බැඳපු, කටවල් බැඳපු ජනතාවක් පාලනය කරන විතරයි ජේ.ආර්. ජයවර්ධන. ප්‍රතිඵලයේ උනේ ජනතාව පෙරලා ඊට එරිව පහර දෙන එක. ජනතාව පෙරලා ඊට එරිව 1987 දී ජයට ඉන්දුලංකා ගිවිසුම ගහන්න වෙන්නේ නැහැ මැතිවරණය තිබ්බන නිසි කාලෙදී. හැබැයි යරේව දැක්කා දුටුවා පාලකෙක් විදිහට තමන්ගේ යුතුකම එයා කරගත්තා. එයාගේ පන්තියට, එයාගේ කණ්ඩායමට, එයාගේ හිතවතුන්ට කරා. හැබැයි ජයාට ඡන්ද දුන්න, වැඩි ඡන්ද 5 ලක්ෂ ගණක් දක්වා ඡන්ද දුන්න ජනතාව කියන්නේ මේ රටේ ඔබත් මමත් වගේ පීඩිතම කොටස්. අර කියන ලිස්ට් එක කියවන්න ආයසරයක්. ඒ මැතිවරණ බල ප්‍රදේශ හැරුණාම රටේ අනිත් මැතිවරණ බල ප්‍රදේශ ගන්න මොනවද කියලා හොයලා බලන්න. ඒ හැම තැනකම හිටියේ ජේ.ආර්. ගෙන් පසු කාලිකම බැටකාපු මිනිස්සු. එයින් පස්සේ ජේ.ආර්. ගේ 82 ජනමත විචාරණ 83 වෙනකොට ජේ.ආර්. මෙරට කම් කරුපන්තියට ගැහුවා. 80 ජනවාරි 80 ඔබ දන්නව කොයිතරම් දරුණු මර්ධනයක් කරාද කම් කරුපන්තියට ජේ.ආර්. ජයවර්ධන. 80 වැඩ වර්ජිනේ. හැබැයි ඒ ජනතාව මහපෝ ජේ.ආර්.ට බලය දෙනවා. ඔයා තව ටික කාලයක් ඉන්න ඡන්දි තියන්නේ නැතුව කියලා. ඊට පස්සේ 83 දී 82 න් පස්සේ 83 මෙරට ලේ විලක් කරන කාර්ය කරා ජේ.ආර්. ජයවර්ධන. 87 දී ඉන්දුලංකා ගිවිසුම ගෙනාවා. 89 දී මෙරට මත දැවැන්ත මර්ධනයක් දියත් කරා. මේ ඉතිහාස කාරණා අපි කිව්වේ දැන් ජේ.ආර්. ගේ මුණුපුර බෑනා. ජේ.ආර්. ගේ බෑනා. ඒ වෙනකොට ඔය කියන 82 ජේ.ආර්. ගේ ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයා සූදානම් වෙනවා එන්න තියෙන ඡන්දයක් කල් දාන්න මැතිවරණ සංශෝධනයක් ගෙනල්ලා. ඔහු කියලා තියෙන දේ තමයි මම මැතිවරණ අපි ගේනවා පාන මැතිවරණ සංශෝධනයක් පාර්ලිමේන්තුවට. ඒකට එකඟවන්නේ නැත්නම් මේ සංශෝධනය ගේනවා ජනතාව අතරට ජනමත විචාරණයකට. බැලු බැලමුට හරි සාධාරණයි. ඇයි වැඩියෙන් අයිතිය තියෙන 225ට නැත්තම් එළි ඉන්න කෝටි ගණක් ජනතාවටද? කෝටි ගණක් ජනතාවට. අපිට නැයිතිය තියෙන අපි ගන්න තීන්දුව ගන්න බැලු බැලමට සාධාරණයි. ඒ නිසා නෑ 225 එපා. ඕගොල්ලෝ පැත්තකින් ඉන්න. මම මේක ජනතාව අතරට ගෙනියනවා කියලා. ජේ.ආර්. උත්කලේ 6න් 5 බලය තියාන පාර්ලිමේන්තුවේ තුලට ඒකට ගන්න බැරි නම් රයිට් මම මේක එළියට ගේන්නම් කියන එක. ඒ නිසා ඉල්ලීමක් කරන්න තියෙනවා. හිතලා බලන්න කියන්න තියෙනවා අපිට ඔබට. හිතලා බලන්න භයානකයි ජනමත විචාරණ. හරි විදිහට අපි අපේ ඡන්දය පාවිච්චි කළේ නැත්තම් සහ එන්න නොදී ඉන්න එක පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න එදා ජනමත විචාරණයට විරුද්ධ වෙච්ච දිනේෂ් කුණුවර්ධන අගමැතිතුමා ඇතුළු බොහෝ දෙනාගේ වගකීම. ඉතින් ඒ වගකීම අපි කියනවා කැමති කෙනෙක් ඉෂ්ට කරගන්න නැති වුණොත් પરම්පරා ගානකට ඛේදවාචකයක් අත් විඳින සමහර විට සිද්ධ වෙන්න පුළුවන්. නිසා එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින්, එසේ නොවේවා කියලා වැඩ කරන්න ආරාධනා කරමින් අදට ඔබින් සමු ගන්නවා අපි. ඔබට සුබම සුබ දවසක්.